ඉතිං ඔන්න මං අද ඇරගෙන ආවා ඔයාලට වෙනස්ම විදිහේ මාතෘකාවක් ගැන. මේ මාතෘකාව ගොඩක්ම වැදගත් වෙනවා, ඔබ ඉක්මනින්ම ගැබ් ගන්න. ඉතින් මේ කරුණුව හැම එකක්ම ඔයාලට ඉක්මනින්ම කිසිින සැබෑ කරගන්න වගේම ගොඩක්ම වැදගත් වෙයි කියලා හිතුන නිසා තමයි මම වීඩියෝ එක කරන්නේ. ඉතින් අද මාතෘකාව තමයි ඩිම්බ මෝරන්නේ නැති වෙන්න හේතු සහ පිළියම්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න, අපි දැන් යමු වීඩියෝ එකේ ඉස්සරහට. කාන්තාවන්ට දරුපල අහිමිවීමට වගේම දරුපල කල් ගතවීමටත් ප්‍රධාන හේතුවක් තමයි ඩිම්බ කෝෂවලින් නිසි ලෙස මසකට වරක් ඩිම්බයක් පිට නොවීම. ඉතින් මෙලෙස මසකට වරක් ඩිම්බයක් පිටවීමට නම් ඕසප් චක්‍රයේ මුල සිට සති දෙකක පමණ කාලයක් තුළ ඩිම්බයක් නිසි පමණ මේරීම සහ එය පිටවීමට අවශ්‍ය පරිදි සිරුරේ හෝමෝන් ක්‍රියාත්මක වීම අවශ්‍ය වනවා. ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් මේරීම සිදුවන ආකාරය සහ ඒ නිසි සිදු නොවීමට බලපාන කරුණු ගැන ගැහැණු දරුවෙකු උපදින විටම ඩිම්බ කෝෂවල ඩිම්බ ලෙස මේරීමට හැකි ප්‍රාථමික සෛල සෑදී අවසන්. මල්වර වීම සිට ආර්ථව හරණය දක්වා කාලය තුළ සාමාන්‍යයෙන් මසකට එක් ඩිම්බයක් පිටවීම සිදුවන අතර මිනිස ජීවිත කාලය තුළ ඩිම්බ 400කට ආසන්න සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් පිටවනවා. ඩිම්බයක් මේරීම ආරම්භ වෙන්නේ ඕසප් චක්‍රය ආරම්භ වීමත් සමග. මේට කාන්තාවකගේ පිටි උටරි ග්‍රන්ථියෙන් පිටවන FSH නැමැති හෝමෝනය අවශ්‍ය වනවා. පිටි උටරි ග්‍රන්ථියෙන් හෝමෝනය පිටවීම තීරණය වන්නේ මොළයේ හයිපොතැලමස කොටසින් නිපදවන GnRH නැමැති තවත් හෝමෝනයක බලපෑමට අනුවයි. ඩිම්බ මේරීම සිදු නොවීමට හේතු මම දැන් ඔයාලට කියන්නම්. ඩිම්බ කෝෂවල ප්‍රමාණවත් ලෙස ඩිම්බ නොමැති වීම ප්‍රධානම හේතුවක්. මෙවැනි තත්ත්වයක් ඇතිදැයි රුධිරයේ AMH හෝමෝන මට්ටම පරීක්ෂා කිරීමෙන් සහ ස්කෑන් පරීක්ෂාවකදී සොයා බැලීමෙන් ඔබට අනුමාන කරන්න පුළුවන්. ඉතින් ඇන්ට්‍රල් ෆොලිකල් කවුන්ට් එක තමයි මේ ස්කෑන් පරීක්ෂාවේදී කරලා බලන්නේ. ඊළඟ කාරණේ තමයි අධික තරබාරු බව. BMI යගේ මගින් මේ ගැන සොයා බලන්න පුළුවන්. සිරුරේ බර අඩුකර ගැනීම මගින් නැවත හෝමෝන ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඊළඟ කාරණේ අධික ලෙස කෙට්ටුවීම. සිරුරේ හෝමෝන නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය ප්‍රමාණයට මේද ස්තරයක් තිබීම වැදගත් වෙනවා. එසේ නොමැතිනම් ඔබේ බර වැඩි කර ගැනීම අවශ්‍යයි. ප්‍රමාණයට වඩා ව්‍යායාම කිරීම නිසාත් සිරුරේ හෝමෝන ක්‍රියාවලිය වෙනස් වී ඩිම්බ මේරීම අඩපණ වෙන්න පුළුවන්. ව්‍යායාම යටතට ගත් කල අධික වෙහෙස වන ක්‍රියාකාරකම්වල නිරත වීම, ඒ වගේ දේවල් මේකට හේතු වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි පොලැක්ටින් හෝමෝන මට්ටම ඉහළ යාම. ඉතින් මේක ඩිම්බ මේරීමට බලපාන තත්ත්වයක්. ඊළඟ කාරණය තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයත් ඩිම්බ මේරීමට බලපානවා. තයිරොයිඩ් හෝමෝන මට්ටම වැඩිවීම මෙන්ම අඩුවීමත් ගැබ් ගැනීමට බාධාවක් වෙන්න පුළුවනි. පොලිසිස්ටික් රෝගේ, ඒ කියන්නේ PCOS, මේ රෝග තත්ත්වය නිසාත් ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ අක්‍රමවත් ඔසප් චක්‍රයක් තිබීමට පුළුවන්. ඉතින් අක්‍රමවත් ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට කළ යුතු දේවල් ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ලින්ක් එක දාන්නම් ඔයාලා ඒක බලන්න. ඊට අමතරව ඩිම්බ මේරීම සිදු නොවෙන්න තවත් විවිධ හේතු බලපානවා. සමහර විට කිසිම හඳුනාගත හැකි හේතුවක් නොමැතිව ඩිම්බ මේරීම සිදු නොවන අවස්ථා තිබෙනවා. කෙසේ වුණත් ඉහත රෝග තත්ත්වයන්ට ඇති කාන්තාවන්ට ඖෂධ ප්‍රතිකාර සහ වෙනත් පිළියම් ලබා දී ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට හැකියාවක් තිබෙනවා. ඉතින් ස්වභාවිකවම ඩිම්බ මේරීම සිදු කරගත හැකි ක්‍රම පිළිබඳව මම වීඩියෝ කිහිපයක්ම කරලා තියෙනවා. ඒ වීඩියෝත් බලන්න. ඒ නිසා එවැනි තත්ත්වයක් පිළිබඳව ඔබට ඩිම්බ නොමේරෙනවා වගේ තත්ත්වයක් තිබෙනවා නම්, සැකයක් තිබෙනවා නම් වෛද්‍යවරයෙකු හමු වෙලා උපදෙස් ලබා ගන්න ඕනේ. ඔබට ඩිම්බ මේරීම සිදු නොවෙනවා කියලා අඟවන ලක්ෂණ විදිහට අක්‍රමවත් ඕසප් චක්‍රයක් තිබීම ප්‍රධානම හේතුවක් වෙන්න පුළුවන්.
ඉතින් ඔබේ ඔසප් චක්‍රය නිසි පරිදි. ඒ කියන්නේ චක්‍රයෙන් චක්‍රයට දිනගණන වෙනස් වීම තමයි අක්‍රමත් ඔසප් චක්‍රය කියලා කියන්නේ. ඒ කියන්නේ දින 28කට වරක් සිදු නොවීමට තිබෙන ඔසප් චක්‍රය මාසෙන් මාසෙට දින 25 32 අතර වගේ දිනයන්වල සිදුවීම තමයි උදාහරණයක් විදිහට ඔබට අක්‍රමවත් ඔසප් චක්‍රය කියලා පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ඔබේ ඔසප් චක්‍රයේ රුධිරයේ ප්‍රමාණය අඩු වැඩිවීම. ඉතින් අඩුවීම තමයි ප්‍රධානම හේතුව. ඒ කියන්නේ දින දෙකක් වගේ තිබීම ඊළඟට බලපාන හේතුවක්. ඊළඟ කාරණේ තමයි ගැබ් ගැනීම ප්‍රමාද වීම. ඒ කියන්නේ ඔබට කාලගත වෙනවා නම් ගැබ් ගැනීම අවුරුද්දකට වඩා. ඉතින් ඒකත් ඩිම්බ නොමේරෙන හේතුව කියලා හොයාගන්න පුළුවන්. ඉතින් ඩිම්බ නොමේරීමට ඔබ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන පෙර ඔබ ස්වභාවික ක්‍රමවලට යොමු වෙන්න ඕනේ. ඒක ගොඩක්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ බෙහෙත් ඖෂධ ලබා ගන්නවට වැඩිය ස්වභාවික ක්‍රමයක් මගින් සරු වීමට ඔබ කටයුතු කරනවා නම් ගොඩක්ම වැදගත් වෙනවා. මේ මාතෘකාවට අමතරව මම දෙයක් ගැන කියන්න හිතුවා. ඔබ ගැම් ගැනීම ප්‍රමාද කරන යුවලක් නම්, ඒ වගේම විවාහයට පෙර අනාශ්‍ය ඉංග්‍රීසි ක්‍රියාකාරකම් වල නිරත වෙනවා නම් මේ ගැන ඔබට ගොඩක්ම වැදගත් වෙන මාතෘකාවක්. ඉතින් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න වලට පිළිතුර විදිහට මම කෙටියෙන් කියන්නම්. ඉතින් අපි දැන් යමු ඉස්සරහට. ඉතින් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න තමයි ඔබ උපත් පාලන ක්‍රම භාවිතා කරන, ඒ කියන්නේ බෙහෙත් පෙති භාවිතා කරලා එකතු වෙනවා නම් හරි ඔබ ස්වභාවික පරිස්සම් වෙනවා කියලා හිතාගෙන ශුක්‍රාණු පිටතට යැවීම කියන ඒ ක්‍රම භාවිතා කරලා හරි එකතු වුණොත් ක්‍රියාකාරකම් වල නිරත වුණොත් ඔබට අනිසිබියක් ඇති වෙන්න පුළුවන් ඔසප් වීම ප්‍රමාද වෙලා. ඒ කියන්නේ ශුක්‍රාණු ගෑ වුණොත් ගැප් ගන්නවද කියන වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකට පිළිතුරක් විදිහට මම ඔබට කියන්නම් මේ ඔසප් වීම ප්‍රමාද වීමට බලපාන හේතු. ඉතින් ගොඩක් ඔබ මේ මානසික ආතතියෙන් තමයි මේ අවස්ථාවේදී එකතු වෙන්නේ. ඉතින් මේ මානසික ආතතිය බලපාන ඔසප් චක්‍රය කියන්නේ හෝමෝන මට්ටම වෙනස් වීමට. ඉතින් ඒක හේතුවක් වෙනවා ඔසප් චක්‍රය, ඔබේ ඔසප් චක්‍රය වෙනම චක්‍රවලට වැඩිය වෙනස් වීමට. ඒ කියන්නේ ඔසප් වීම කලකට වීමට. ඒ කියන්නේ ඔබ ස්ත්‍රී පරීක්ෂාවක් කරන්න ඕනේ මුලින්ම අනිවාර්යයෙන්ම ඔසප් දිනේ පහ වුණාට පස්සේ. ඉතින් ඔබ ඔසප් චක්‍රය පරීක්ෂාවක් කරලා එක නෙගටිව් වුණොත් ඒත් ඔසප් වීම ප්‍රමාදයි නම්, ඉතින් ඔබ රුධිර පරීක්ෂාවක් කරලත් මේ හොයාගන්න පුළුවන්. ස්ත්‍රී පරීක්ෂාව කල් ගියත් පොසිටිව් වෙන. ඉතින් ඒත් ඔබ ඒක නෙගටිව් නම් ඔබට සැකයක් මතුවෙනවා ඇයි තාම ඔසප්ුනේ නැද්ද කියලා. මේකට හේතුව තමයි හෝමෝන වෙනස් වීම. ඔබේ මනසේ තිබෙන ආතතිය වගේම ව්‍යාකූලත්වය බලපානවා ඔසප් චක්‍රය වෙනස් වීමට. ඉතින් හෝමෝන වල බලපෑම. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව මේ ආරක්ෂක ක්‍රම භාවිතා කරලා එකතු වුණත් ඔසප් චක්‍රය ප්‍රමාද වීමට සහ ඔසප් නොවීමට. ඉතින් ගැප් ගැනීම සිදු නොවෙන්න, ඒ කියන්නේ නොවෙලත් ඔබට මේ ඔසප් චක්‍රය ප්‍රමාද වෙන්න පුළුවන්. අනිසිබියක් ඇති කරගන්නවා මේ අවස්ථාවේදී. අනිසිබියක් ඇති කරගන්න නැතුව ආතතිය පාලනය කර ගැනීමෙන් මේ තත්ත්වය මඟහැරවා ගන්න පුළුවන්. නැතිනම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න ඕනේ. ඉතින් ප්‍රධාන වැදගත් කරුණු කිහිපයක් ගැන මම මේ වීඩියෝ එකේදී කතා කරා. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතුවා. ඔයාලමට යොමු කරලා තියෙනවා ගැටලු. ඉතින් ඒ සම්බන්ධව මම වීඩියෝ කරනවා. ඉතින් ඒ වගේ වීඩියෝ එකකින් ඉස්සරහදී හමු වෙමු. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, ඒ වගේම අනිත් වීඩියෝත් බලන්න. ඊගොල්ලෝ channel එකත් එක්ක ඉතින් like කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න, අනිවාර්යයෙන්ම අදහස් comment කරන්න, ඔයාලගේ ප්‍රශ්න මට ඉදිරිපත් කරන්න. ඉතින් Facebook page එකත් එක්කත් එකතු වෙන්න පුළුවන්. ඉතින් ඊගොල්ලෝ channel එකත් එක්ක ඉන්න Instagram එක follow කරන්න. ඊගොල්ලෝ හැමෝටම යහපතක්ම වේවා.